අලුනේ ඔකලම අද SL LAK TECH YouTube channel එකට අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුනේ අපි අද වීඩියෝ එක ගේන්නේ aliexpress වීඩියෝ එකක් ගැන. ඉතින් අලුනේ මේකෙදි පොඩිම පොඩි ටැග්ග්ක් තියෙනවා. ඉතින් අලුනේ අපි අද giveaway එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ community post එකෙන් දකින්න ඇති මගේ giveaway එක ගැන. ඉතින් අලුනේ හරියටම අද 7ට මේ වීඩියෝ එක upload වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකට giveaway එකට දිනා ගන්න. ඉතින් අලුනේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ කොහේ හරි මම මේ giveaway එක ඔබට දිනන්න කියලා කතා කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකට යමු. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න skip කරන්න එපා. ඉතින් අලුනේ ඉතින් මේ giveaway එක දිනන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අතරමැද හෝ අවසානයේ හෝ කොහේ හරි තැනක කියන්නට පුළුවන්. ඉතින් අලුනේ අන්තිම වෙනකන් බලන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක උඩ click කරලා all දාලා තියාගන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න, අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි අද වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ අපි අද කතා කරන්න යන්නේ මේකෙදි කොහොමද AliExpress එකෙන් රුපියල් 1 බඩු order කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේකෙදි ලේසිම ලේසි ක්‍රමය පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති අනිවාර්යයෙන්ම රුපියල් 1 බඩු order කරන විදිය මම කතා කරා වීඩියෝ දෙකකදී. ඒ වීඩියෝ දෙකම සක්සස් වුණා කියලා ගොඩක් අයින් ප්‍රතිචාරයක් අපිට දැක්කින් ලැබුණා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එක බලලා නැත්නම් අදම බලන්න මම යටින් link එක දාලා තියෙනවා. ඉතින් අර SL smart show අයියක් දාලා තිබ්බා මාත් ගත්ත වීඩියෝ එක දාන්න විදියක් නැහැ මේ වීඩියෝ එක හොඳයි කියලා. ඉතින් අලුනේ මේ තියෙන්නේ මගේ YouTube channel එකේ කරපු වීඩියෝ එකක්. ඉතින් මේකෙදි ගොඩක්ම viewers එකතු වෙලා තිබ්බා මේ වීඩියෝ එකට. ඉතින් ඒගොම subscriber ලා ගොඩක් ප්‍රමාණයක් ඉදලා තිබ්බා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් සක්සස් වුණ හින්දා තමයි මේ දෙවෙනි තුන්වෙනි වීඩියෝ එකක් මේක ගැන කරන්න හිතුවේ. ඉතින් අරනේ මේ තියෙන්නේ මම රුපියල් 1 බඩු ගත්ත account එකක් ඇත්තටම කිව්වොත්. ඉතින් අරනේ මම ඊයේ හරියටම try කරා. ඉතින් අරනේ මම trick එකක් කිව්වා. ඉතින් ඕගොල්ලන්ට මෙහෙමයි මේක තමයි trick එක. ඉතින් අරනේ ඕගොල්ලන්ට පළවෙනි trick එක තමයි ඕගොල්ලන්ට පුළුවන් මේක use කරද්දී අනිවාර්යයෙන්ම වෙන device එක පාවිච්චි කරලා order කරන්න. එතකොට අනිවාර්යයෙන්ම order වෙනවා. ඉතින් එතෙන්දී IP address එකක් රකින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් තමයි කිසිම ඕඩර් එකක් කළා නැති අලුත් ෆෝන් එකක් කියමුකෝ. ඒ ෆෝන් එකෙන් ඕඩර් කරොත් ඕගොල්ලන්ට මේ ඕඩර් එක අනිවාර්යයෙන්ම සක්සස්ෆුල් වෙනවා. ඉතින් යාළුවනේ දෙවෙනි ට්‍රික් එක තමයි මෙන්න මේ. ඉතින් යාළුවනේ හරියටම සති දෙකක් වගේ ඉඳලා තමයි මේක ආයේ බඩුවක් දානවනේ. එතකොට පුළුවන් ඕගොල්ලන්ට පේමන්ට් ෆේල් වෙන තු ඕඩර් කරගන්න. ඉතින් මම සති දෙකක් විතර ඉඳලා ඔයාලට ඕඩර් දෙකක් දාලා පෙන්නන්නම්. ඒ කියන්නේ ඊයේ දැම්මා. ඉතින් මම ඒක පෙන්නන්නම් දැන්. ඉතින් උදාහරණයක් විදිහට මම ඕඩර්ස් වලට යන්නම් මේ විදියට. ඉතින් ටිකක් වෙලා ඇදි ලෝඩ් වෙනවා. ඉතින් යාළුවනේ මම මේ විදියට එක account එකකින් ඕඩර් කරා. මම තවයේ ඕඩර් එකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් යාළුවනේ මම ඊයේ තමයි ඕඩර් කරේ. මේක තාම ship කළවත් නැහැ. ඉතින් මේක රුපියලයි. මෙතන ඩොලර් 2.89 කියලා පෙන්වනවා. මෙතන VUD රිල් ගිල ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක details ටික. ටිකක් වෙලා ලෝඩ් වෙද්දි මෙහෙම එයි. කියලා මම මේ විදියට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම ඕඩර් කරපු මේ pan set එක 25ක් pieces ඕඩර් කරා. ඉතින් තාම මේක cancel කරා කියලා ඕනිනා. ඉතින් දවස් 6ක් ඉදලා මේක ship කරනවා කියලා තියෙනවා. ඉතින් බලමු අපි financial එකට ගිහිලා මේක ඇත්තම තත්ත්වේ. ඉතින් එළවලු ෆයිනෑන්ස් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ විදියට. ඉතින් මේ තියෙන්නේ new user bonus කියලා. ඉතින් හරියටම 2021 11/1/11 තමයි ඕඩර් කරලා තියෙන්නේ. හරියටම බැලුවොත් මම ඊයේ තමයි මේක ඕඩර් එක දැම්මේ අද 13. හැබැයි මම ඊයේ තමයි දැම්මේ මේක වලට තාම පොඩි ප්‍රශ්නයක් ඇති. එතන ගොඩ මම උදේ වගේ දැම්මේ ඒ තවුලක් නැහැ. මෙතන ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එක රිසීව් වෙලා තියෙන ඩොලර් 0.01යි. ඉතින් ඔකට ගහලා බැලුවොත් එහෙම මේක හරියටම රුපියල් 2ක් වගේ වෙන්නේ. ඉතින් ඩොලර් 0.01ක් නෙවෙයි 0.01ක්. කියන්නේ රුපියල් 2ක් වගේ ප්‍රමාණයක් තමයි මේකෙන් කැපිලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හොඳටම මගේ ඕඩර් එක මේ විදියට. ඉතින් මේ ඔක්කොම ඩීටේල්ස් තියෙනවා. ඉතින් අනිත් මම ඊයේ අනිත් ඕඩර් කරපුකත් පෙන්වන්න මේ විදියට. ඉතින් මම මේකෙන් ලොග් අවුට් වෙනවා මේ විදියට. ඉතින් ලොග් අවුට් වෙන්න සයින් අවුට් කියන තැනට ක්ලික් කරනවා. ටිකක් වෙලා ඉදී ලෝඩ් වෙනවා. ඉතින් යාළුවනේ මම මේ විදියට තමයි පෙන්නේ. ඊට පස්සේ මම ආයෙ ලොග් වෙනවා මේකට මගේ අනිත් account එකට. ඉතින් මම එක පෙන්වන්න බියන්නේ මට ලොග් ඉන් ඉදී ඕගොල්ලෝ දන්නා විදිහට ඊමේල් එක ගාලා විතර පාස්වර්ඩ් එක ගාලා ඕගොල්ලෝ සයින් ඉන් එබුවම ලොග් වෙනවා කියලා. ඉතින් ටිකක් වෙලා ඉදී මෙන්න මේ විදියට තමයි පෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි ඊයේ අරියටම ඕඩර් කරපු අනිත් බඩුව. ඉතින් යාළුවනේ මම ජීවි 8ක පෙන් ඩ්‍රයිව් එකක් දැම්මා. ඉතින් ඒක ෂිප් කළාත් ඉවරයි කියලා තමයි මෙන්න පෙන්වන්නේ. ඉතින් එවර්ටින් ඩිලිවරි තියෙන්නේ. ඉතින් යාළුවනේ මට තව එකක් ඕඩර් කර හැකි. මට ඊයේ පොඩි බෝනස් එකක් හම්බුණා. ඉතින් ඔයගොල්ලෝ බලන්න බුණා view detail ගියාට පස්සේ නැවත මේ විදියට ටිකක් වෙලා යද්දී පේනවා. ඉතින් යාළුවනේ මේක නම් පෙන්වන්නේ shipment කරලා ඉවරයි කියලා. Seller has shipped your order කියලා. ඉතින් මේ විදියට තමයි බලාගෙන තියෙන මම ගත්ත pen drive එක. මම එකට ගිහලා පෙන්වන්නම් මේ විදියට. ඉතින් ටිකක් වෙලා යද්දී ඒක load වෙයි.
ඉතින් හරිම ගාන ඩොලර් 2023ක් වෙනවා. ඉතින් මම ගත්තේ හරියටම රුපියලට. ඉතින් මම ඊළඟ ඉතින් මේකේ ෆයිනෑන්ෂියල් පෙන්නන්න. ඉතින් ඊළඟට තියෙන මේකේ ෆයිනෑන්ෂියල් එකට ගියාට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ ටෝටල් ඇමවුන්ට් එක ඩොලර් 2023ක් කියලා තියෙනවා. හැබැයි රිසීව් වෙලා තියෙන්නේ හරියටම බලා ගන්න පුළුවන් ඩොලර් 0.01 ක්‍රෙඩිට් කාඩ් එකෙන් මගේ. ඉතින් මේක පේමන්ට් මෙතඩ් එකේ ඇඩ් වෙලා තියෙන AliExpress coupons කියලා. ඉතින් අරෝනේ මම මේක පොඩි හොර ක්‍රමයක් පාවිච්චි කරලා තමයි ගත්තේ. ඉතින් ඊයේ මට ඕඩර් දෙකක් දාන්න බෑ ඇත්තටම කිව්වෝ. ඉතින් මේක මම ට්‍රැකින් වෙන්නේ නැතුව ගත්තේ. ඉතින් මම මේකේ incognito tab එක ඕපන් කරලා තමයි මේක මම ඕඩර් කරේ. ඉතින් ඕකලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම දැන් ඕඩර් කරලා නැත්නම් එකපාරක්වත් අනිවාර්යයෙන්ම දැන් ඕඩර් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් එක දෙන්න බය වෙන්න එපා. මේකේ අනිවාර්යයෙන්ම සෙක මේකලුන්ගේ ලොකු ගණිතනුත්කාර ඒ කියන්නේ ලොකුවට මේක කැපෙන්නේ නැහැ. හරියටම රුපියල් 0.01 කැපෙන්නේ. ඕකලන්ට පස්සේ ඕඩර් කරනට පස්සේ බය වෙනවා මෙතන ඩොලර් 2023ක් කැපිලා කියලා. ඇත්තටම මෙහෙම කැපෙන්නේ නැහැ. ඕගොල්ලෝ බය නැතුව ඕඩර් කරන්න. ඉතින් වෙන මේ ඉතින් ඕගොල්ලෝ හොඳට ප්‍රයිස් එක බලලා ඕඩර් කරන්න. සමහර ඒ වගේ shipping තියෙන්න පුළුවන්. ඉතින් ඒක නෙවෙයි මෙතන shipping නැත්නම් මුළු account එක මුළු ප්‍රමාණය එතනින් පේනනවා. ඉතින් එහෙම තමයි ඕඩර් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක. ඉතින් අරුණේ මේක ට්‍රික් එක මම කියලා දුන්නා. ඕකලන්ට මතක ඇති. දැන් තමයි එක ඕඩර් එකක්වත් කරලා නැත්නම් ඕඩර් කරන්න පුළුවන්. අනිත් දෙවන ට්‍රික් එක තමයි ඉතින් දැන් ඕඩර් කරලා ආයෙත් සති දෙකක් ඉඳලා ඕඩර් කරන අනිවාර්යම වාගේ ඕඩර් එක සක්සස්ෆුල් වෙනවා. ඉතින් මම ඊයේ ඕඩර් කරපු මේ වගේ දෙකක් තිබ්බා. මම දෙකම පෙන්වන්න ඕගොල්ලන්ට මතක ඇති. පෙන් එකක් ඕඩර් කරලා තියෙනවා. ඊට පස්සේ මම ඕඩර් කරලා තියෙන්නේ පැන් සෙට් එකක්. ඉතින් දැන් අපි කතා කරමු ගිව් එක ගැන. මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මම මේ ගිව් එක ගැන දැන් සඳහනක් කරන්න. ඉතින් ඇත්තට මේ ගිව් එක දිනන්නේ මෙහෙමයි. මුලින්ම මම ගිව් එක ගැන කියන්න. 7ට තමයි අද මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ. අප්ලෝඩ් වෙලා 7 ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් මේකට කමෙන්ට්ස් කරන්න. කමෙන්ට් කරලා ඉතින් රැන්ඩම් කමෙන්ට් එකක් තෝරගන්නේ නෑ මම. ඇත්තටම මම මේක තෝරගන්නේ වැඩිම ලයික්ස් තියෙන ප්‍රමාණය. ලයික්ස් තියෙන ගුවේ කියන්නේ ලයික්ස් තියෙන කමෙන්ට් එක තමයි මම තෝරගන්නේ. ඉතින් මේ කමෙන්ට් එක තෝරගත්තට පස්සේ වැඩිම ලයික් තියෙන කෙනාට ට්‍රෝන් කොයින්ස් 10ක් දෙනවා. ඉතින් දැන් ගත්තොත් ලොකු ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඒ සෙකන්ඩ් ප්‍රයිස් එක තමයි දෙවනියට වැඩිම ලයික් තියෙන කෙනාට ට්‍රෝන් 5ක් දෙනවා. ඊට පස්සේ තර්ඩ් ප්‍රයිස් තියෙන කෙනාට ට්‍රෝන් 3ක් දෙනවා. ඊට පස්සේ පළවෙනිම කමෙන්ට් එක දැම්ම එකට පළවෙනිම කමෙන්ට් එක දැම්ම කෙනා ඉන්නවා. එයාට ට්‍රෝන් 1ක් දෙනවා. පළවෙනිම කමෙන්ට් එක දාන කෙනාට ට්‍රෝන් 1ක් දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම තමයි ගිව් එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේකෙදි ගිව් එක දින්නට පස්සේ මේ කොන්දේසිතුන කරලා නැත්තම් ඕගොල්ලන්ට බෑ මේක රිඩීම් කරගන්න. කොන්දේසිතුනක් තියෙනවා. ඒ කොන්දේසිතුන තමයි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ෂෙයා කරලා තියෙන්න ඕනේ සෝෂල් මීඩියා වල. හරිවාරයෙන්ම සෝෂල් මීඩියා ෂෙයා කරලා දෙන්න ඕනේ. අනිවාර්යයෙන් මගේ YouTube channel subscribe කරලා bell icon එකට click කරලා බලන්න ඕනේ තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම ඒක check කරනවා මේකේ. අනිවාර්යයෙන්ම check list එකේ තිබුණ නැත්තම් ඒක ඇත්තම යාට රිඩීම් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි මේ වීඩියෝ එක like එකක් දාලා තියෙන්න තෝනි. ඉතින් like එක නම් දාන්න අනිවාර්යයෙන්ම ඕනි. නැත්තම් මේ දිනන්න විදියන්නේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියෙන්න ඕනි. ඉතින් අලෝනේ මෙච්චරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඕකොල්ලෝ ඉතින් මගේ කමෙන්ට්ස් උඩරිම ඇවිල්ලා තියෙන දැන්ට නම් කමෙන්ට්ස් 70 ගානක්. ඉතින් මේ ළඟදම වීඩියෝස් වලට කමෙන්ට්ස් ආවෙම නැහැ. ඒකින් තමයි මම මේ ගිව් එක කරන්න හදුවේ. ඉතින් ඕකොල්ලන්ට මම හිතනවා ගොඩක් කමෙන්ට්ස් එන්නේ නැති වෙයි කියලා. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් මේකේ දැම්ම කමෙන්ට් එකක් දැම්මොත් දැම්ම ටැග් වෙන් කරගන්න. ඉතින් පළවෙනි කමෙන්ට් එකක් නේ අනිවාර්යයෙන්ම ට්‍රෝන් එකක් දිනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අරෝනේ මෙහෙමයි. පස් ප්‍රයිස් එක ට්‍රෝන් 10 කිමු. ඊට පස්සේ සෙකන්ඩ් එකේනක් එයාම නම් එයාට ආයෙ ට්‍රෝන් 5 හම්බෙන්නේ නැහැ. ඉතින් ප්‍රස් ප්‍රයිස් එක ට්‍රෝන් 10ක් හම්බෙනවනේ. ඉතින් එහෙම තමයි හම්බෙන්නේ. ප්‍රස් ප්‍රයිස් එක ට්‍රෝන් 10යි. හරියටම සෙකන්ඩ් ප්‍රයිස් එක ට්‍රෝන් 5යි. තර්ඩ් ප්‍රයිස් එක ට්‍රෝන් 3යි. ඉතින් පළවෙනි කමෙන්ට් එක දාන කෙනාට ට්‍රෝන් එකක් හම්බෙනවා. ඉතින් මම වැඩි හරියෙම ක්‍රිප්ටෝ ගැන තමයි මේ වීඩියෝ channel එකේ කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකට click කරලා all දාලා තියාගෙන අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් ලන්න ඕකලොන්ට සුබම සුබ දවසක්.